මාස ගණනාවක් තිස්සේ පෙරටේ ජනතාව පාර්ට් බහැලා වීදි බහැලා කරපු විශාල අරගලයක සැලකිය යුතු ජයග්‍රහණය ලොකු ජයග්‍රහණයක් ලැබිලා තිබෙනවා. ඒ අරගලයේ ප්‍රධාන සටන් පාඨය වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරය අතහැර යා යුතුයි අස්විය යුතුයි කියන කාරණේ. ඒක දැන් සිද්ධ වෙලා තිබෙනවා. එතකොට මේ අරගලයේ ලේසි පහසු එකක් උනේ නැහැ. විශාල පිරිස් මේකට සහභාගී වුණා. සමහර අයගේ ජීවිත අහිමි වුණා. සමහර අය වදබන්ධන වලට ලක් වුණා. බන්ධනාගාරගත වුණා. සමහර අයගේ රැකියාවල් නැති වුණා. විශාල වද වේදනා විඳිමින් දුක්ඛම් කටළු විඳිමින් නමුත් ඊටාමාත්ම අප්‍රතිහත ධෛර්යයකින් යුතුව තමයි මේ ජනතා සටන ඉස්සරහට ගියේ. මේ ජන පීඩාව මෙහෙම දිගින් දිගටම යද්දි මේවට කිසිම විසඳුමක් හොයන්නේ නැතුව අර ප්‍රංශයේ අර බොර්බන් රාජ්‍ය වංශයේ ලුවි රජවරුන්ගේ රජමාලිගාවේ උඹලා පාන් නැත්තම් කේක් කපලා කියන වගේ විශාල මේ කිසිම සහකම්පනයක් නැතුව ඒ ජාවාරම් කරමින් මේ පාලන තන්ත්‍රය දූෂිත රාජාණ්ඩුවක් හැටියට වැජඹෙන්නට ගියා. ඒ තත්ත්වය තමයි මේ ජනතා ජන බලයෙන් පෙරලලා දැම්මේ. ඒක ලංකා ඉතිහාසයේ සිද්ධ වුණු තාමත්ම අසිරිමත්ම ලංකා ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙච්චි නොවුණු ආකාරයේ ජනතා නැගිටීම. ඒ ජනතා නැගිටීමේ තව විශේෂ ලක්ෂණයක් තමයි ඒක උපරිම ආකාරයට නිර්ප්‍රචණ්ඩ ලක්ෂණ ඒක ගැබ් වෙලා තිබුණා. ඒක අවිහිංසාවාදී එකක්. එහි ඒ ප්‍රචණ්ඩත්වයට ඇදලා දැම්ම නම් ඇදලා දැම්මේ ඒත් අර මැයින් හැම වෙනිදා අරලියගහ මන්දිරයෙන් රාජපක්ෂලා එකට එල්ල කරපු ප්‍රහාරයක් සමග තමයි ඒක ප්‍රචණ්ඩ මාවතකට හැරුණේ. නමුත් ඒ අරගලය විශාල වශයෙන් නිර්ප්‍රචණ්ඩ අරගලයක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙම ගත්තාම පස්සේ ඒකට සහභාගී වුණු තරුණ ප්‍රජාව ඇතුළු සියලු දෙනාටම ඒක ගෞරව විශාල ගෞරවයක් හිමි වෙනවා. නමුත් අපිට තව කාරණයක් අවධාරණය කරන්න තියෙනවා. එක සටන් පාටියක් දිනුවාට එක රාජපක්ෂ කෙනෙක් ගෙදර ගියාට මේ අරගලයට හේතු වෙච්ච ඒ ජන පීඩාව අවසන් වෙලා නැහැ. මේ සති මතුවලා තියෙන ප්‍රධාන කාරණාව තමයි මේ මාසේ අන්තිමට රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නේ කොහොමද? රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට විතර පඩි ගෙවන්නේ කොහොමද කියන ප්‍රශ්නේ භාණ්ඩාගාරයට ඇවිල්ලා තිබෙනවා. තෙල් පෝලිං ඉවරයක් නැහැ. ඒක එන්නේන්ට වැඩි වෙනවා. ගෑස් පෝලිං ගෑස් හම්බ වෙනවා කියලා අපි දන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ කියලා වෙලා. පාසල් වැහිලා. විශ්වවිද්‍යාල වැහිලා. බඩු මිල එන්නේන්ට වැඩි වෙනවා. ගිය සතියේ අර නිකන් වගේ මිනිසු ගත්ත කොස් දෙල්. කොස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 200ක් විතර වෙනවා දැන්. එහෙම හැම භාණ්ඩයක්ම එන්නේන්ට මිල වැඩි වෙලා යනවා. සාමාන්‍ය මේ රටේ ජනතාවගේ සාමාන්‍ය ආදායම මාසයකට රුපියල් 30000ක් 50000ක් විතර වෙන සාමාන්‍ය මිනිසෙකගේ ආදායමක් දල වශයෙන් ගත්තාම පස්සේ ඒ ආදායමේ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ තනියෙන්වත්. ඒ වගේ ආර්ථික අගාධයකට ඇදවැටෙමින් යනවා. අරගලයේ දේශපාලන සටන් පාටියක් දිනුවට ඒ අරගලයෙන් එල්ල කරපු මහජන පීඩාව එහෙමම ඉතුරු වෙලා තිබෙනවා හැම පැත්තකින්ම. එහෙමනම් එයට අපේ රටක් හැටියට මුහුණ දෙන්න වෙනවා. රටක් හැටියට මුහුණ දීමේදී ඊටාම පැහැදිලිව අපිට කියන්න වෙනවා මාස 3ක 4ක අරගලයකින් ඒ දුෂ්ට පාලකයෝ එළවල දැම්මට ඒ අය විනාශ කරපු රට මාස 3 4කින් 5කින් ගොඩනගන්න බෑ කියන එක අපි කවුරුත් මේවා ගැන උනන්දු නැහැ දන්න කාරණාව. ඒකට කාලයක් ගත වෙයි. සමහරවිට අවුරුදු 3ක් 4ක් 5ක් නැත්නම් 10ක් 15ක් වුණත් ගත වෙන්න පුළුවන් වෙයි නැවත අපේ රට යථා තත්ත්වයට පත් කරන්න. ඒ සඳහා පැහැදිලිවම අපි සමාජයක් හැටියට දැන් හිතන්න ඕනි. අන්තර්කාලීන වැඩපිළිවෙලක් ගැන අපි හිතන්න ඕනි. ඒ වගේම දිගු කාලීන වැඩපිළිවෙලක් ගැන හිතන්න ඕනි. ඒ දිගු කාලීන වැඩසටහනක් ගැන අපිට හිතන්න පුළුවන් වෙන්නේ යලි සුදුසු වේලාවක මහමැතිවරණයක් පවත්වලා ඒ මහජන වරමකින් අලුත් ආණ්ඩුවක් පිහිටවල තමයි ඒ වගේ දිගු කාලීන වැඩපිළිවෙලකට යන්න පුළුවන් වෙන්නේ. මහමැතිවරණයක් පවත්වන තුරු අපිට සිද්ධ වෙනවා අන්තර්කාලීන වැඩසටහනකට යන්න. මේ අරගලයේ ආරම්භ වෙන කාලෙදිම අපේ සංවිධානය එබඳු අන්තර්කාලීන වැඩසටහනක් ගැන අපි යෝජනා ඉදිරිපත් කළා. අපි මේවා ඉදිරිපත් කරනකොට සමහර අය අපිට ඒවා හිනා වුණා. මේ අරගලයට විරුද්ධ දෙයක් තමයි මේ කියන්නේ කියලා අපිට අපහාස උපහාස කළා. නමුත් අද වෙනකොට වැඩි දෙනෙක් ඒ අදහස ඉදිරිපත් කරනවා. අපි යෝජනාවල තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරය අත්හැර යා යුතුයි කියන එක. ඒක දැන් සිද්ධ වෙලා තිබෙනවා. අපි මොනම විදිහකටවත් පාර්ලිමේන්තුව අපි අවතක්සේරු කළේ නැහැ. පාර්ලිමේන්තුව ගිනි තියන්න කිව්වේ නැහැ. 225ට අයින් වෙන්න කියලා කිව්වේ නැහැ. අපි කිව්වේ මේ අරගලයේදී රට බේරා ගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් සම්බන්ධයෙන් මොන විවේචනය තිබුණත් පාර්ලිමේන්තුවට වැඩ කොටසක් කරන්න තියෙනවා කියලා. ඒ අනුව ගත්තට පස්සේ අපි මේ යෝජනාව ඉදිරිපත් කරනවා. වහාම පාර්ලිමේන්තුව කැඳවන්න පාර්ලිමේන්තුවෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්නට අවශ්‍යයි. අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් පත් කරගන්නට අවශ්‍යයි.
දැන් නව ජනාධිපතිවරයෙක් පත් කර ගන්න තියෙනවා අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගන්න අවශ්‍ය වෙලා තිබෙනවා ඒ වගේම තමයි 22 වෙනි ආණ්ඩුක්‍රම යථා සංශෝධනය ගැන කතා කළා ඒක දැන් අලුත් තත්වයක් යටතේ නැවත අපි ඒක යලි සකස් කරලා ඉදිරිපත් කරන්න අවශ්‍යයි අර දීර්ඝ කාලීන රට ගොඩනැගීමේ වැඩපිළිවෙලකට යන තාක් දුරට කෙටි කාලීන පොදු අවම වැඩපිළිවෙලකට අපි යා යුතුව තිබෙනවා රටේ තිබෙන බලතරංගය මේ බලතරංගය తాවකාලිකව නවත්තලා එක්සත් වෙන ක්‍රියාදාමයකට රටේ පාර්ලිමේන්තුව ඒකරාශී වේ යුතුයි